සමනි සමි 23 වෙනි සතිය සෙකුරාදා මෙනෙහි කිරීම. සුභාස්න දේශනා නකුල මම මහා කාලකන්ණී වෙමි. මගේ ආදර ප්‍රේමන්තරි ඔබගේ මගේ පරම යුතුකම. පරම යුතුකම ඔබගේ සහෝදරයාට උදව් කරන එක. සහෝදරයාට ස්වර්ගයක අත්දැකීමට යන්නට ඔබ උදව්වක් වෙන එක. ආදරය කරන්නේ නැත්නම් එහෙ ආදරේ කෘතාකරණ එක නෙමෙයි උදව් කරන එක. ඔබ ආදරය කරේ නැත්නම් ඔබට ස්වර්ගයක් නැහැ. අද උනාසී කතා කරලා කියන්නේ ස්පිෂේෂේ අන්ධෙක්ට මඟ පෙන්වන්න තවත් අන්ධෙක්ට පුළුවන්ද කියලා. තවත් උන්වහන්සේ උන්ට මේ උපමාව දැල්සේ එක අන්ධයෙකුට මඟ පෙන්වීමට අන්ධයෙකුට හැකියි. ඔවුන් දෙදෙනාම වලක වැටෙන්නේ නැද්ද? දැන් අන්ධයෙක්ට මඟ පෙන්වන්න අන්ධෙක්ට බෑ. හැබැයි අන්ධෙක්ට මඟ පෙන්වන්න ඕනේ. නැත්නම් කොහොමද අන්ධයා යන්නේ? એટલે මේ කතා කරන්නේ මඟ පෙන්වන්න එපා කියන එක නෙමෙයි. ඔබ මඟ පෙන්වන්න ඕනේ ඔබගේ අන්ධකම ගැන අවදි වෙන්න. පෞරුතුමා කතා කරලා කියන මම දේශනා කරන්නේ. මම දේශනා කරන්නේ මම පත් කරලා තියෙන දේශනා කරන්න නිසා කියලා. බලන්න වචනය පැහැදිලිවම කතා කරලා කියන දාසින වගන්තියේ මා සුභාස දේශනා කරන නමුත් ඒ පාරට කර ගැනීමට මට කාරණාවක් නෙවෙයි. මන්ද සුභාස දේශනා කිරීමට මම බැඳී සිටිමි. සුභාස දේශනා නුකුල මම කාලකන්නේ මම බැඳිලා තිනවා මම පත් කරලා තියෙන ඒ සඳහා. සුභාස කියන්නේ මොකක්ද? මගේ ආදර ප්‍රේමන්තනි දෙවනස්ගේ වචනය. අදහිල්ල ඇතිවන්නේ පණිවිඩය ඇසීමනේ. පණිවිඩය ඇතිවන්නේ ක්‍රිස්තුස් වහන්සේ ගැන දැසීමනේ. හෙබ්‍රු 4:12 කියන උන්වහන්සේගේ වචන දෙමුවත් කඩුවක් වගේ ජීවමාන ක්‍රියාශීලී උන්වහන්සේගේ සිතේ සිතුවිලි අරමුණු විමසනවා කියලා. ඒතර මේ වචනයයි කෙනෙක්ව කඩන්නේ කෙනෙක්ව හදන්නේ. ඒතර අන්ධයෙක්ට මඟ පෙන්වන්න ඕනේ. ඒතර පාවලතුමා මේ අත්දැකීමට ආවේ කොහොමද? ක්‍රියාපදේ නැමෙන පරිස්සම අපි දක්නවා. පාවලු තමස්කේට යනවා ඒ මානේ උද්දච්චකම අන්ධකමත් එක ඩෝරාවත් එක්ක අන්ධ වෙලා. ඇයිතරම් හිතනවා මරණකමයි කියන එක තමයි ක්‍රිස්තුස් කියන්නේ නාසරේසේ ජේසුස් කියන්නේ පීඩාකාරී විප්ලවකාරී මේ අන්ධකමත් එක්ක යහගිහිල්ලා එළියෙන් පාවලු තමම අන්ධ වෙනවා. සාවුළු අන්ධ වෙන්නේ එළියෙන්. ඒතරම් පරස්පර විරෝධී ගතිය බලන්න. එළියෙන් අන්ධ වෙලා බින්දුවට වැටිලා ස්වාමිනාසගේ දැක්මෙන් අනනිය ආශිර්වාද අත තියද්දී කොරපොතු වගේ වැටිලා තමයි ආපාලු දකින්නේ. එතකොට ලී කොටයක් වගේ පාවුලතුමාගේ ඇහි තිබ්බේ ලී කොටය පතුරු ගිහිල්ලා තමයි ලී කොට අරන් ගන්න යන්නේ. එයා එහෙන් කොරපොතු වැටෙනවා කියලා දකිනවා. කොච්චර ලස්සනයිද අද පළවෙනි කීම දෙවෙනි කීම සම්බන්ධ වෙන පළවෙනි කීම සුවිශේෂී සම්බන්ධ වෙන විදිය. මගේ ආදර ප්‍රේමන්තනි එතකොට පාවුලතුමා අන්ධ වෙලා පෙනීමල බලා තමයි අද පළවෙනි කීම කතා කරන්නේ. කොරින්ති සංගයට කතා කරන විදිය වර්තමාන බුද්ධම කැක්කමකින් ඉතින් අන්ධයාට අන්ධයෙක්ට මඟ පෙන්වන්න ඕනේ අනිවාර්යෙන්. හැබැයි අන්ධෙක් වෙලා බෑ. ඒකයි කියන්නේ. ඉතින් ඔබ ඔබගේ මගේ ජීවිතේ අන්ධකම මොකක්ද කියන අඳුර ගන්න එකම ලොකු වාසනාවක්. එතනදී මම අනිත් අය මඟ පෙන්වන්න ඉස්සෙල්ලා මගේ අන්ධකම මොකක්ද කියන එක මම ස්වාමිනාස්ත් එක්ක ගනුදෙනු කරන්න ඕනේ. මගේ ආදර ප්‍රේමන්තනි ඒක කතා කරලා කියන්නේ මම මගේම කැමැත්තෙන් මම සුභාස දේශනා කරමි නම් වැටුපක් ලබා ගැනීමේ අයිතියක් මට ඇත. ඒත් මමගේ කැමැත්ත නොතක එම සේවය කරමි නම් මාය කරන්නේ එසේ කරන්නේ දෙවියන් වහන්සේ මට පැවරු කාර්යයක් ලෙස. එසේ නම් මාගේ වැටුප කුමක්ද? ඒ වැටුප නම් අය කිරීමක් නැතුව සුභාස්නේ සේවය වෙනුමෙන් වැටුපක් ලැබීමේ අයිතිය පැහැරහැර සුභාස් දේශාන් කිරීමයි. ඒතර මම පත් කරලා තියෙන එකට මම පෙරත්. ඒතර මේ වගකීම කොච්චර ගැඹුරුයි කාලකන්ණියක් මම එදේ කරන්නේ නැත්තම් අද උන්වහන්සේ මේ උපමාව දිගට අරගෙන යද්දී කියනවා ගෝලයා ගුරුවරයාට වඩා උසස් නොවේ. ඒත් පූර්ණ පුහුණුවලත් හැම කෙනෙක්ම තම ගුරුවරයා සමාන වන්නේ. එතකොට මගේ ආදර ප්‍රේමන්තනි ඔබ මම හැමදාම මේ අන්ධකමින් ඉඳලා බෑ. ඔබ මම මේ අන්ධකමින් එතර වෙලා ඔබ මම ගුරුවරයෙක්ගේ තනට එන්න ඕනේ. විදාවර පත්තුම ශක්තිමත් කරන පිණිස ගුරුවරයෙක් වෙනුවෙන් මා කිව යුතු දේ ගැන සිසුවෙක් වෙනුවෙන් සමන් දෙන පිණිස සෑම උදේකම ස්වාමිනාසි මාතෘ ප්‍රබෝධයක් ඇති කරන සේක. මම මේ කාර්යයක් තියෙනවා. අන්ධයර මඟ පෙන්වන මගේ සහෝදරයාගේ ලී කුඩ අරන් දාන ගුරුවරයෙක් වෙන්න ඕනේ මම. ඒකයි මගේ ජීවිතයේ අර්ථය තේරුම වෙන්නේ. දැන් මේක කරන්න මගේ ප්‍රමාදනි පාවුලතුමා යන අන්ධය බලන්න. පරිතම මොන තරම් තත්වයකට වැටෙනවද? පරිතම කතා කරලා කියනවා
දුර්වලයන් දිනා ගන්නා පිණිස. මම දුර්වලයන් දුර්වලෙක් වෙන්නේ. ඒ කියන්නේ පාවලතුමා පව කරා කියන එක නෙමෙයි මගේ ප්‍රමාණය. එයාලගේ සපත්තුවට ගියා කියන එක. එයාලගේ தත්ත්වයට ගියා කියන එක. தත්ත්වයට ගිහිලා ද ඒ හරියට පිසස් වහන්සේ මාංශගත වුණා වගේ. ගවර්නර් එක ඉපදුනා වගේ. අපේ ජරා ජස්ත ජීවිත අස්සට රිංගනවා මාංශේ. එතනින් ගොඩ ගන්න. හැමතිස්සම අපිට අප වගේ පරීක්ෂාවට මුහුණ පෑවත් පාපයක් කරේ නැහැ. පාවලතුමා කතා කරන්නේ ඒකමයි. දුර්වලයන් දිනා ගන්න අපි මේ දුර්වලයන් දුර්වලෙක් වෙන්නේ. කෙසේ හෝ වේවා ටික දිනක වුවා දිනා ගන්න අපි නිසාම සියල්ලෙහිදී ඒ තනත්තාට ඔබින ලෙස ක්‍රියා කරමි. මා මේ සියල්ල කරන්නේ සුභාසෝ දෙසා ඒ ආශිර්වාද වලට හවුල් කරුකම් පිණිස. ඒ කියන්නේ දැන් බොන තැනකට ගිහිලා බොනාය ගොඩ ගන්න කියලා එකට බොන්නේ නැහැ. නැහැ. හේම තැනක් නෙමෙයි. ඒ පාපේ කරන්නේ නැහැ. හැබැයි එතනට යනවා. එතනට ගිහිල්ලා යාලට දව කරනවා. ඔබ මම එතනට ඒ කිය අන්දෙක්ට මග පෙන්වන්න බෑ දෙන්නම් වැඩ. ඒක හරිය ඔබ පදනම නැතුව උදව් කරන්න කියලා මම නන්නත් ආවා. ඒ නිසා පාවරතුමන් කතා කරන්නේ ඒ ගමන අතිශයින් වැදගත්. එතකොට ඒ තැනදී මගේ ප්‍රමන්තනේ අද සුවිශේෂී කතා කරන්නේ එකයි ඔබගේ සහෝදරයාගේ දී කුඩ. ඔබේ ඇසෙහි තිබෙන ලී කොටය නොබලා සහෝදරයාගේ ඇසෙහි තිබෙන ලී කුඩ ස්වන්නේ මන්ද? දැන් චුට හිතන්න. ලී කුඩක් ගියන් පස්සේ ඇහැට නන්නත් ආරයිද මිනිස්සු. මොන තේ කරන්න කිසි දෙයක් කරන්න පුළුවන්. කෙවෙනවා ඉන්න බෑ. කිසිම දෙයක් කරන්න බෑ. තමුන්ට කන්නාඩි අස්සට කිලි මේ ලුකුල අහ කරගන්න බෑ. තව කවුරුක් උදව් කරන්න ඕන. හැබැයි මේ මනුස්සයා ලී කොටයක් තියාගෙන උදව් කරන්න කියලා විනාශ කරයි මනුස්සයා. ඒක මේ කියන්නේ. එතන ඔබගේ ජීවිතේ ලී කොටය යන ගනුදෙනු කරන්න. ඒක හරි පරිස්සමෙන් කටයුතු කරන්න ඕන. ලී කොටයක එක අනිත් කෙනාට ගනුදෙනු කරන්න බෑ. ඒ ලී කුලිය අහ කරගන්න. ඒකයි ජේසු කියන්නේ. ඒක ලේසි නෑ මගේ ප්‍රේමන්ත. ඔබට මේ ගුරුවෙක් විදිහට ජීවත් වෙන ලේස් පාරතුමයි කතා කරලා කියන්නේ. මේක තරඟයක් නම්, ජිනුම් කණුවක් නම්, ජයග්‍රහණයක් නම්, තරඟ කරන්නේ දිවීම තරඟයකදී බොහෝ දෙනෙකු දුර නම් තරඟ දිනා ගන්නේ එක්කෙනෙකු පමණක් බව පුදු දන්නවද? එසේම ඔබත් දිනන පිණිස දුවන්න. දිනන පිණිස වීරිය කරන හැම ක්‍රීඩකයෙක්ම හැම අතින්ම දැඩි පුහුණුවක් ලබයි. ඒතර මේ ලී කොටයක් එක්ක ලී කොටයක් නැතුව ඔබට සහෝදරට උදව් කරන තැනට ඉන්න ඔබ හික්මව ගන්නම වෙනව ඔබ. ඔබම දන්න ඔබ අන්ද මේ වෙන විදිය මගේ ප්‍රමාදයි. ඒතර ඒ අර ක්‍රීඩකයා තමන්ගේ ඇඟ හරිත විදියට තියාගන්න ව්‍යායාම කරලා ඒ ස්ටැමිනා එක තියාගන්නවා කියන පරිශ්‍රමය. හැම කෙනෙක්ම හැම අතින්ම දැඩි පුහුණුවක් ලබයි. ඔවුන් එසේ කරන්නේ පරිදි යන මල් ලටුන්නක් ලබා ගන්න පිණිස. අපේසේ කරන්නේ පරිවෙන් නොයන උතුණක් ලබා ගන්න පිණිස. එයින් මා දුවන්නේ දිනුම් කන්න දේශ නොබලා දුවන්නේ කුමෙන් නොවේ. පහර දෙන්නේ සුලඟට පහර දෙන මල්ලව ක්‍රීඩයක කුමෙන් නොවේ. ගියාදල ප්‍රමාන්තනේ. තොර මේක සටනක්. පාලුතුමා අරමුණක් ස්වර්ගයේ අරමුණ කරගෙන මේ වෙලාවේ පාලුතුමා කටක් කනවා තම සහෝදරයාට. මම කුස ගිනි වෙහිට උඹ මට කන්න දුන්නද? මම පිපාස වෙහිට ඔබ මම බලන්න ආවද? මට බොන්න දුන්නද? සිරගත වෙසිත මම බලන්න ආවද? ත්‍රබව ස්වර්ගය දිනා ගන්න ඔබගේ සහෝදරයා හරා ලාසරස් ධනවතාට ස්වර්ගයට යන්න තිබිච්ච යතුර ඒ ආදරය කරන්නේ නැත්නම් ඔබට ස්වර්ගය යන්න බෑ. ඔබගේ සහෝදරගේ අන්ධකමට දව වෙන්නේ නැතුව ඒ ලීකුඩ අරන් දාන්න නැත්නම් ඔබට ස්වර්ගයක් නැහැ. හැබැයි එතනට යන්න ඔබව පුහුණු කරගන්න, ඉක්මවන්න, ට්‍රේන් කරගන්න අවශ්‍යයි. එයින් මා දුවන්නේ මම මගේ ශරීරය දැඩි ලෙස දමනය කර ඒ වහල් කරගමයි කියන අදහස් කරන ශරීර දුක් දෙනවා කියලා මාංශය මරනවා, මාංශය මට්ටු කරනවා, හික්මවනවා. එසේ කරන්නේ අන්‍යයන්ට දේශනා කළායින් පසු කිසි ලෙසකින්වත් මා ප්‍රතික්ෂේප කරන ලබන පිණිස කියන ලොකුට දේශනා කරයි. ඇහි කුඩක් ඇහි කොටයක් තියාගෙන ඒ කොටේ එන්නතිව ඉන්න තැනකට යනවා කියන එක මහා පරිශ්‍රමයක්. ඒක නිසා මගේ ආදර ප්‍රමාන්තනේ ජීවිතයේ අවදානමක්, ජීවිතයේ අරමුණක් සඳහා ඔබ නිරන්තරයෙන්ම ඔබ පුහුණු කරන්න ඕන තැනක්. ඒ නිසා අපි මේ වීරය වඩමු. ස්වර්ගය අරමුණු කරගෙන මගේ සහෝදරයාගේ ලී කුඩ අරන් දාන්න ඕනේ. හැබැයි මගේ ඇහි ලී කොටයක් නොවනට පරිස්සම් වෙමු. ජේසු ලී කොටය ගැන ගහිලා ඔබගේ මගේ ඇහි ලී කොටය පතුරු යවන්න උනාසේ බන්දු කෙරුවා. උනාසේ ඒක බන්දි කෙරුවේ ඔබ මා නිදහස් කරා. ඒ නිදහස ලැබලා ඔබ සහෝදරයාගේ ලී කුඩට උදව් වෙන්න, අහක් වෙන්න, අහක් කරන්න, සහෝදරයාට උදව්වක් වෙන්න අද සුපුවත ඔබට ආරාධනා කරනවා. ආමෙන්. ජෙසුස් වහන්සේ